පහුගිය අවුරුද්දේදී ලංකාවට සංචාරකයන් ලක්ෂ 7ක් වගේ ප්‍රමාණයක් ආපු බව. හැබැයි ලක්ෂ 7 කියන්නේ ආසියානු කලාපයේ මාලදිවයින, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් ගත්තට පස්සේ එක දවසකට ඒ රටවල් බලන්න යන සංචාරක ප්‍රමාණයවත් අපේ රටට පහුගිය අවුරුද්දේ ඇවිල්ලා නැහැ. මේක දිහා බලනකොට පේන එක කරුණක් තමයි අපි දැක්කා ජාත්‍යන්තර වශයෙන් තානාපති කාර්යාල පසුගිය කාලේ අපේ රටේ සංචාරය කරන්න සංචාරකයන්ට අනතුරු අඟවනවා ශ්‍රී ලංකාවට යනව නම් පරිස්සමෙන් යන්න ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගැන බෙහෙත් හිඟය නිසා බෙහෙත් නැතිවීම නිසා මේ සෞඛ්‍ය පද්ධතිය ගැන වෙන්ද තරම් විශ්වාසයක් තියන්න බෑ කියලා රතු වෙලි නිකුත් කරනවා. අපි දන්නවා ලෝකයේ තිබිච්ච විශිෂ්ටතම සෞඛ්‍ය පද්ධතිය තිබිච්ච රටක් විදිහට ශ්‍රී ලංකාව දිහා බලලා ඉගෙන ගන්න කියලා තමයි ලෝකයේ අනෙක් රටවල් වලට ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ. හැබැයි නිර්වින්දනය වෙච්ච දේශපාලන යාන්ත්‍රණයක්, නිර්වින්දනය වෙච්ච නිලධාරීවාදී යාන්ත්‍රණයක් විසින් විනාශ කරපු රටක් ඇතුලේ ඒකේ වැඩිම බලපෑමට ලක් වෙච්ච අංශයක් තමයි සෞඛ්‍ය පද්ධතිය. අද වෙනකොට අපි දන්නවා සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ අපි මේ අවුරුද්දට ගමන් කරන්නේ හිස් වෙච්ච ගබඩා සහිත සෞඛ්‍ය පද්ධතියක් තමයි අද අපට තියෙන්නේ. අද රෝගියෙකුට, පිළිකා රෝගියෙකුට, වකුගඩු රෝගියෙකුට, අක්මා අසනීපයකට පිට රෝගියෙකුට, දියවැඩියා රෝගියෙකුට ඇතුළු දීර්ඝකාලීන රෝගාබාධ වලින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ළමයින්ට වගේ හා වැඩිහිටියන්ට වගේම උණ සෙම් ප්‍රතිස්සාව කැස්සකට සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගන්න රෝගියෙකුට පවා වැය කරන්නට තියෙන මුදල අතිවිශාල ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේ තත්ත්වයේ යටදී අපට පේන දෙයක් තමයි මේ සියලු කරුණු වලට හේතුව රටේ තියෙන ආර්ථික අර්බුදය කියලා පෙන්වලා දෙන්න මේ දේශපාලකගේ උත්සාහ දරනවා. ගොවි සංවිධාන කියන පහුගිය අවුරුදු කීපය ඇතුළතදී අපේ රටට ලැබිච්ච මුදල් ප්‍රමාණය රුපියල් ඩොලර් කෝටි ගාණක් බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඒතොර එච්චර මුදලක් කෘෂි කර්මාන්තයට ලැබිලා ඒ මුදල් වලින් කරේ මොනවද කියලා ගොවි සංවිධාන නායකයෝ ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ ගත්තම ලෝක සෞඛ්‍ය සංවිධානය, ජපානයේ ජයිකා ආයතනය, ආසියානු සංවර්ධන පදනම ඇතුළු ජාත්‍යන්තර ආයතන අපේ රටට උදව් කරන විවිධාකාර සහනාධාර රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලින් ලබා දීපු මුදල් ප්‍රමාණය අතිවිශාල ප්‍රමාණයක්. ඒ නිසා අපි විශ්වාස කරන්නේ වෘත්ති සමිති ව්‍යාපාරයක් විදියට අද සෞඛ්‍ය පද්ධතියේ කඩාවැටීමට එකම හේතුව මේ රටේ තියෙන ඩොලර් හිඟය නෙමෙයි, ආර්ථික අර්බුදය නෙමෙයි. මේ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ම කොවිඩ් වලට වියදම් කරපු මුදල් ගැන ලැබිච්ච ප්‍රතිපාදන ගැන අපි අහුවට පස්සේ නිකුත් කරපු වාර්තාව. මේකේ තියෙනවා කොවිඩ් සඳහා වෙන් කරපු සමාජ සුබසාධක අරමුදල යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට 2020-2021 අවුරුදු වල ලක්ෂ 1500ක් විතර ජනාධිපති අරමුදල සහ ඒ ආධාර මගින් ලැබිලා තියෙනවා ලක්ෂ 1500ක්. හැබැයි මේ ලක්ෂ 1500ෙන් ලක්ෂ 1000ක් වියදම් කරලා තියෙන්නේ මුද්‍රණ කටයුතු සහ උපදේශන කටයුතු සඳහා. අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා. කොවිඩ් කාලේ වෛද්‍යවරු වැඩ කරා, හෙදෙහෙදියන් වැඩ කරා, සෞඛ්‍ය සේවකයන් වැඩ කරා, ඔවුන්ට ගෙවි රජයේ මුදල් විතරයි. එතන මුද්‍රණ කටයුතු සඳහාය, උපදේශනය සඳහා මේ ලක්ෂ 1000ක් විතර වියදම් කරේ මොකටද කියලා, කුමන කරුණද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශනපත් කරන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ අද ඖෂධ හිඟය හරි ඖෂධ මිල වැඩි වෙලා තියෙන්නේ මේ රටේ තියෙන ඩොලර් අරමුදේ නිසා නෙමෙයි, මේ මුදල් නිසි පරිදි කලමනාකරණය නොකර ගැනීමත් හිඟයක් නිර්මාණය කරලා ඉවර වෙලා අර්බුදයක් නිර්මාණය කරලා ඉවරලා ඒකෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ තියෙන වෑයම නිසා කියන එක ඉතාමත්ම පැහැදිලි. දැන් සෞඛ්‍ය මැතිතුමා ඊයේ කියනවා එතුමා ආපහු යනවලු ඉන්දියාවට, ඉන්දියාවේ සෞඛ්‍ය මැතිවරයා හම්බෙන්නේ. අපි පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ කිව්වා රටේ සෞඛ්‍ය අර්බුදයක් තියෙනවා නම් රාජ්‍යයන් අතර ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් සාකච්ඡා ආරම්භ කළා තමයි මේ ප්‍රශ්න විසඳන්න ඕන කියලා. අපි මාර්තු මාසේ කියපු කරුණ ඔන්න මේ පාර සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුකැලට දැන් මතක් වෙලා තියෙනවා. අපි මන්ද පෝෂණය ගැන කියනකොට, ඖෂධ හිඟය ගැන කියනකොට, ඖෂධ මිල වැඩිවීම ගැන කියනකොට ඇමතිවරයතුළු නිලධාරීන් කිව්වේ මොකද්ද? අපි තේ කෝප්පේ කිඹුල්ලු දකින්නවා කිව්වා. හැබැයි දැන් ඔන්න කිඹුල් එළියට ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා රට සංචාරය යන ඩොලර් ගණන් වියදම් කරන, තමන්ට උදව් උපකාර කරන ඖෂධ සමාගම් වලින් අදාළ ටිකට් පත් ගෙවූ බවට දේශපාලන නායකින් සාක්ෂි සහිතව ප්‍රකාශ කරන ඉතිහාසයේ දෙවැන්තම සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීම අද අපි අත්දකිනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා තියෙනවා රටේ ඖෂධ හිඟය නැති කරන්න මාස 3කින් පුළුවන් වෙනවා කියලා. මේ රටේ ජනතාවට පුළුවන් නම් පහුගිය අවුරුද්ද කාලේ සෞඛ්‍ය අමාත්‍යවරු නිකුත් කරපු වාර්තා බලන්න හැමදාම කියනවා සෞඛ්‍ය අර්බුදය මාස 2කින් ඉවරයි. සෞඛ්‍ය අර්බුදය මාස 2කින් ඉවරයි. අර බාලගිරි දෝෂය
అదనమే హెట వగే తమై మే దేశపాలకి ఇంట సా నిలదారి ఇంట అపి దకినో ద రాజ్య పరిపాలన అమాత్యశే లేఖమరయ కియనో సమాజ మాధ్య బావితా కరత్ నిలదారిన్ బలాగనై కియలా ఎతుమా కరన్న ఓన దే తమై ఎతుమాగే సమాంతర శ్రేణి నిలదారినోత్ ఇహల నిలదారినోత్ ఎకతు వేలా మే రటే నిర్విందనే వెచ్చ అద వెనకట నిర్వత్తమిన్ పవదిన రట గొడనగీమ సందా వెడపిలివలక్ నది దేశపాలకింగే నిర్వతవహన్న అముట కేలి బవట పత్తన నిలదారింగన ఎతుమా పలమ సోయా బలన్న ఓన మే రటే మినిస్సు అద దుప్పత్ కమనిసా ఔషధ మిలదీ గన్న బెరివీమ నిసా మీ అన తత్వయక్ ఎతువేలా తీయనో అవురుదు 74 క ఇతిహాసయక్ ఎతులే నిదాసేన్ పస్సే వడాత్ మహాపస్సర గమన్ కరపు ఆసియావే రట బవట అద శ్రీలంకావ పత్తలా తీయనో అపి దకినో జేమ్స్ బోండ్ వగే ఎవిల్లా నిలదారింట హరి జనమాధ్య ఇసరా కథా కరాడ వెడక్ నే అపే జీవిత కాలేట వడా వెడి కాలయక్ పార్లమెంటు హిటపు దేశపాలకయన్ మే సిదువేచ మహా వినాశయట వగకివీతు వెనవా దిగిన్ దిగటమ వినయక్ నతువ విమర్శనయక్ నతువ విగణనయక్ నతువ ఇహల రాజ్య నిలదారి వాదే సహ దేశపాలన వాదే నిసా తమై అద మే ఒబ దుక్కు నిన్నే ఔషధ టిక నత్తే కన్న ఆహార టిక నత్తే మంద పోషణ వెడి వెలా తీయన్నే అపే రటే జనగహనేన్ లక్ష 100ක් అది దుప్పత్ వెలా తీయనో లక్ష 50ක් ఆహార అహేనీట గుదురు వెలా తీయనో పౌల్ వలిన్ 86ක ළමයි అద నిదాగన్నే హెట కేమ వేలగన విశ్వాసයක් నతువ పాసల్ అనే ළමයින්ගේ లక్ష 48ක් పాసల్ పద్ధతి తీయన පහසුකම් ලබා ගැනීම සම්බන්ධව අද දවසේ අභියෝග ලක් වෙලා තියෙනවා. ඒතර මේ සියල්ල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මාධ්‍ය වාර්තා කළ තියෙනවා. උග්‍ර මන්ද පෝෂණය වැඩි වෙන බව සියලුම පළාත්වලින් වාර්තා වෙනවා. අවාසනාව තමයි මේ සියලු කරුණු හෙළි කරද්දී මේවායෙන් තමාගේ නොහැකියාව අසමත්කම අදක්ෂකම හා සැලසුමක් නොමැතිකම හෙළි වෙච්ච දේශපාලකින් සහ නිලධාරීන්ට කරන්න පුළුවන් එකම දේ තමයි දූෂිත ජාලය පවත්වාගෙන යාම සඳහා මේවා හෙළිදරව් කරන නිලධාරීන්ව මර්ධනය කරන එක මේවා හෙළිදරව් කරන වෘත්තීය සමිති මර්ධනය කරන එක අපි සතුරු වෙන මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න